ඊට පස්සේ ආශමතුන් හස අපිට තියන්නේ ආරමනාදී පති ආරමනාදී පතිවලට යන්නේ අරාමනාදී ප්‍රතිවල වි්සාරජනා හතක් තියනවාහරි අපි කියමු කුසලව කුසලස්ස. ුසලෝ දම්ම යන ක්‍රු පාටයෙන් හරිහත්මාර්ග වර්ජිත, ගරු කටයුතු කුසල්සිත් විස්සේ චෛතසික අටතිසේ යන ප්‍ර්‍යධර්මිෝ ලැබෙත්. විස්තර වශයෙන් ගරු කරමින් උපදින්නා වූ, මහා කුසල ඥාන විප්‍රයුත්ත සිත් සතරට ප්‍රත්්‍ය වන්නා වූ ගරු කටයුතු ලෞක කුසල්සිත් සතුලසේ ගරු කරමින් උපදින්න වූ මහා කුසල ඥාන සම්ප්‍රයුත්ත සිත් සතරට ප්‍රත්්‍යය වන්න වූ අරිහත් මාර්ග ඥාන හැර දරුකටයුතු කුසල්සිත් වෙස්සේ චෛතසික අටතිසේ යන ප්‍ර්‍යධර්මියෝ ලැබෙත්. කුසලස්ස ධම්මස්්‍ය යන සම්ප්‍රධාන පාටයෙන්, ගරු කරමින් උපදින්නා වූ මහා කුසලසිට අටය ඉරැති අප්‍රමණ්ඥා හැර චෛතසික තෙතිසේ යන ප්‍රත්‍යොත්පන්න ධර්මයෝ ලැබෙත්. අධිපති පච්චේන යන කරනපාටයෙන් එක්වර ලැබෙන ආරම්මන ආරම්මනාධීප්‍රති ආරමණ උපනිස්සේ යන මෙම ශක්තිතුනාතුරින්, ධිපති සංඛ්‍යාත ශක්ති විශේෂය ලැබේහරි එතකට එතන කුසලෝ කුසලස්ස කෙනෙ එකේ කුසලෝ දම්මෝ කියනකත්රූ පාටයෙන් අරහත් මාර්ගය වර්දිිත ගරු කටයුතු වූ කුසල්සිත් විශ්සය චෛතසික අට තිස කියෙන ප්‍රත්‍ය ධර්මයන් ටික ගන්නවා ඇයි මේ ටික ගන්නේ අපි කුසලෝ කුසලස් කියනතරන කතා කරන්න එත කුසලෝ කුසලස් කියන තරනද අහත් මාර්ගය අතාරන්නේ ඇයි ඒ රහතන් වහන්සේ තමකට තමය අරහත් මාර්ග අරමළු කරන්නට පුළුවන්කම ලැබෙන්නේ එ රහතන් වහන්සේ ආරත් මාර්ගයා අරමුණු කරන්නේ ඥාන සම්ප්‍රයුත්ත ක්‍රියාහිතක. එතටේ නිසා එතන එකත එතට විශර්ජනයන්නේ කුසලු අභ්‍යාකතස්ස කියලා තොරේ එතන දී නිසා යරාත් මාර්ගය හැරෙන්න්න ඒ කුසල්සිත් විස්ස තමයි ඇතුළත් වෙන්නේ අදාළ වෙන්නේ. කොසලස්ස දම්මස් කියන සම්ප්‍රධාන පාටයෙන් ගරු කරමින් උපදින්නාව මහා කුසාසිත් අටය විරති අපමඥ්ඥා හැර චෛසික තෙතිසය කියන ප්‍රතියත් පන්න ධර්මන්ටක ලබෙන තර තින ගරුරමින් නොපදින වාහ කුසාසිත් අට තමයි ගන්න ඉතින් ගරු කරමින් කෙන තන විේෂය යදනවාන හැමතැ කද. ඉතින් තන් විරති අප්‍රමඥාක ආතාාරනවා ඒ කුසල ධර්මයක් අරමුණු කරෙන ගරුරමින් නඋපදින නිසාහ අප්‍රමඥ්ඥාව වලට ඒ සත්ව ප්‍රඥප්තිය අර්මුණුවෙන නිසා. ඉටස කරණපාටයට ගියෙන් පස්සේ කරන පාටේ තියෙනවා ශක්තිතුනක් ආරම්මණ ආරමණධීිපති, ආරම වන උපනිස්සය. මේ ප්‍රත්්‍යය ශක්තිතුනු ලැබෙන අතරින් අධීපති සංඛ්‍යහාත ශක්තිේශේෂය ලැබි කැලා තන ඉස්තර කරනඇති ආරමණනාධීපතිය ඒ කුසලෝ කුසලස්ස කෙනෙ එක විසර්ජනයන්නේ එහෙමයි. ඉළඟට අප යනවා කුසලෝ අකුසලස්ස විස්සර්ජනයට. කුසලෝ අකුසලස්ස උසලෝ දම්මව යන කතරෝපාටෙන් ගරු කරමින් උපදින්නාවූ ලෝගමුල්සිත් අටට ප්‍රතිව වන්න වූ රුටයතු ලෞකය උූසල්සිත් සතුලසේ ඇැත්ස කටතිසේ යන ප්‍රති ධර්මියෝ ලැබි. අකුසලස්ස දම්මාස්ස යන සම්ප්‍රධාන පාටයෙන් ගරුකරමින් උපදින්න වූ ලෝභමුූලසිත් අටය චයිසික දෙවිසේ යන ප්‍රතියොත් පන්න ධර්මයෝ ලැබත් කරණය අධිපති කුසලෝ කුසලස් සහ සමානින්. එතකොට එතනක් කුසලෝකුසලස්ස කේනයකෙන් කොම දෙන්නේ ගරුකරමින් උප්පදින ලෝභමූලසිත් අටට. ප්‍රත්්‍ය වන ගරු කටයුතු ලෞකය කුසසිත් අත ලොස චෛත්සික අට තිස කියන ප්‍රත්‍ය ධර්මයන්ටික තමයි එතැන්ට එන්නේන පැදිලන්නේ දෙදර ලෝභ මුලසිත්තාට විතරනව අකුසලස්ස කියන එකට එන්නේ එනිසායි තමයි ඒක විතරක් ගත්තේ ඊට පස්ස අකුසලස් දම්මාසයන්ම්ප්‍රධාන පාටයමනවාද ගන්නේ ලෝබ මුලසිත් අට සහ චෛත්සික දෙවිස් ගෙනන ප්‍රත්‍යයොත් පන්න ධර්මයන් ටික පසේ කරණය ගත්තයින් පසේ කාරණය කුසලෝ කුසලස් සහා සමානයි කියලා පැදිලි කරනවා. ඊට පසේ කුසලෝ අභ්‍යාකතස්ස අපිට ළඟට පැදිලි කරන්න තියන්නේ කුසලෝ අභ්‍යාකතස්ේ කුශුලෝ දම්මව යන කතුරුවාටෙන් ගරු කරමින් උපදින්න වූ, මහා ක්‍රියාඥාන සම්ප්‍රයුත සිත් සතරට අත්‍යවන්න වූ ගරුකටයුතු අරිහත් මාර්ග ඇයිසි කටදිසය යන්න ප්‍රත්ේ ධරමි වූ ලැබත්. අභ්‍යාකතස්ස දම්මස්ස යන සම්ප්‍රධාන පාටයෙන් ගරු කරමින් උපදින්න වූ මහා ක්‍රියා ඥාන සම්පයුත්ත සිත් සතරය ඉරෙති අප්‍රමණ්ඥා හැර චෛසික තෙතිසේ යන ප්‍රත්‍යයෝොත් පන්න ධර්රමයවු ලැබත් හරණය අධිවති කුසලෝ කුසල සහ සමන්. හරි එතර කුසලෝ අභ්‍යාකතස්ස වලදී ගන්නෙක මොද මහා ක්‍රයාා ඥාන සම්ප්‍රයුත්ත සිත් හතරට ප්‍රත්‍ය වන ගරු කටයුතු අරහත් මාර්ග චෛසික අටතිස කියන ප්‍ර්‍යධර්මටික තමයි ලබෙන්නේ මේ ඥාන සම්පයුත්ත ත් හතරෙන් අරමුණු කරන්නමකද මහා ක්‍රියාරහත් මාර්ගම රහතන් වහන්සේ අවථාවනක ොරහත් කියන්නේ තම මේ අරහත් මාර්ග තම අරුණුවෙන්න්න තටේ අරමුණු කරන්නේ මමුකෙද එක ප්‍රතියඋත් පන්න ධර්මයෙන්නෙමකද සම්පධාන පටය දක්න්න අස දමස්සන සම්ප්‍රාන පාටයෙන් ගරු කරමින් උපදින්නාව මහාක්‍රියා ඥාන සම්ප්‍රයත්තසිත් සතරය විරති අප්‍රණඥා හැර චෛත්‍රක තතිස්සයන ප්‍රතියොත් පන්න ධර්මය ලැේ ැදදින්නේ හාාක්‍ර යාම්ප්‍රතිසිත් අතර තමයි මෙතන්ට ගත්තේ අ්‍යාක අස්ස දම්මසගෙන ඒ ප්‍රත්්‍යයුත් පන් මේ සම්ප්‍රධාන පාටයට ගත්තේ. රයිට පස්සේ තන කරණය ගත්තයින් පස කරණය කුසලෝව කුසලස්ව එක සමානයි කළ කියනවා ඊට පස් එයනවා අකුසල පදවලට අහුසලෝ අකුසලස්ස අහුසලෝ දම්මෝ යන කතතුරු පාටයෙන් ගරු කරමින් උපදින්නවු. ලබමූලසිත් අටට සහ චයිසික දෙවිස්සට ප්‍රත්‍යය වන්න වූ ගරු කටයුතු ලෝභමූලසි අටය චයිසික දෙවිස්සය යන ප්‍ර ධර්මිෝ ලැබෙත් අකුසලස්ව දම්වස්්‍ය යන සම්ප්‍රධාන පාටයෙන් ගරු කරමින් උපදින්න ලෝභමූලසිත් අට සයිසික දෙවිස්සේ යන තත්‍යයෝත් පන්න ධර්මයෝ ලැබෙත් කරණය කුසලෝ කුසල සහ සමානය හර එත එතන අකුසලෝ අකුසලස්ස කියන එක කතරු පාටයෙන් ගරුරමින් නොපදින ලොබ මුූලසිත් අටට සහ චෛතසික දෙවිස්සට ප්‍රත්්‍ය වන ගරු කටයුතු ලෝබ මුලසිත් අට චෛතික දෙවිස කියන ප්‍ර්‍යධර්මයෝ ලැබෙත් කියලා කියෙනකුසල ලෝමුලසිත් අටටන ප්‍රත්්‍ය වෙන්නේ එතො ඒකට අකුසලස් කලා ගන්නත් ලෝබ මුූල සිට්ි විතරයි හරි ද මේ හැමේ එකක්ම කුසලවල ප්‍රත්්‍ය වෙන්නන්නේ නනි මත ගැනෙද දේශ මුූලසිත් මහ මුලසි ත අරුණ කරගෙන නැවත ආරමනාදි පති ප්‍රත්්‍යය දෙන්නේ නි එනි සතමතර ලෝ මුල සිත්ික විතර ගන්න ොර ඇතරම් ප්‍රත්්‍යේසා ප්‍රතියොත් පන්න දෙකට වෙන්නේ ලෝබ මුල සිට්ටිකඉට පසේ අකුසලස්ස දහමස කියනකට ඒ සම්ප්‍රධාන පාටයෙන් ලෝබ මුල සිත් අට චයිසික දෙවිස්ස කියන ප්‍රතතියොත් පන්න ධර්මයන්ටිගේ නවාඉටවස්සේ කරණය ගත්තයි පසේ කරණය කුසලෝ කුසලස් එක් සමානයි කියලා කියනවා එක පැදිලිනි තරේ ප්‍රත්්‍යතුන තර දන්න න ඇතන්ගී එට පස්සපයන පස්වනිර්ජනයට අ්‍යා කතව අභ්‍යාකතස්ස වලට ැි ඉරයි මුණවාද කුසල විස්සර්ජන සහකුසල විස්සර්ජන ඉවරයි. සැම අභ්‍යාකත වලට එන්නේ. අම්්‍යකතව අභ්‍යාකතස අභ්‍යාකතවූ දම්මෝ යන කතුරු පාටෙන් ගරු කරමින් උපදිනේ මහා ක්‍රියා ඥාන සම්පිය්‍යය සිටත් සතරට අත්‍යවන්න වූ ගරු කටයුතුූ අරහත්ඵලය සහන් නිර්වාණයද සතර පලයන්ට ප්‍රත්්‍ය වන්නාවූ නිර්වානයදයන ප්‍ර ධර්මය ලැේ. අභ්‍යාකතස්ස දම්මස් යන සම්ප්‍රධාන පාටයින්ස් ගරු කරමින් උපදින්නා වූ මහා කක්‍රියා ඥාන සම්පයතු ශිත් සතරයේ පලසතරේ චෛසික සතිසේ යන ්‍රත්‍යයොත් පණ ධර්මයෝ ලැබෙත් අරණය උසලෝ කුසල සහ සමාන් එතකොට මෙතන අභ්‍යාකතව අභ්‍යාකතස්ස කියන තැනද අරහ පලය ගන්න අභ්‍යාකතෝ වලද ්‍යා කතෝ දම්මෝ කියෙන තැනදි ඒටිකඒක ප්‍රත්ය වෙන්න මොනවද ගරු කරමින් උපදින මහාක්‍රියා ඥාන සම්පයුත්සිත් හතරට තමයි ප්‍රත්්‍යයවෙන්නේ රාහත් පලය ගන්නන්නේ එතැන් විතරයි ත්‍රානිත්‍යවර්රගන්න අවශිතාවයක් නෑ නනි දනනිත්තංගලට එකන්නේ අනි පලසිද්ගත්තයින් පස්සේ ප්‍රත්්‍ය වෙන්නේ මොනවටද කුසල ඇන්නුවල්ටන තනි සමයි යානම්ප්‍රත කුසල විතල ම පත්්‍ය වෙන්නේ තරම මෙතැන අරහ පල විතරක් ගන්නේ ඒක ඥාන සම්ප්‍රයුත්ත ක්‍රියාවල්ට පත්ව වෙන නිසාභ්‍ය ක අතාස දම්මස කියෙන කියන්නේ එනිසා තම එක ඒ අනිත් ඒවා ගන්න නැත්තේ අනිත් පල ගන්නේ නැත්තේ. ඉට පස්සේ අරහත් පලේ සහ නිර්වාණයද කෙනෙක ගන්නවද නිර්වාණයයක් ප්‍රත්්‍යය වවා ඒ මහාක්‍රිය ඥාන සම්ප්‍රවිත සිත්වට එලන්න සතරඵලයන්ට ප්‍රත්්‍යේ වන්න වූ නිර්වාණයද තර පල හතරට ප්‍රත්වයෙන නිවන කෙනෙක ගන්නවා ප්‍රත්්‍යධර්මයන්නලට ඊට පස්සේ මහා ක්‍රා ඥාන සම්ප්‍රීත සිත් සතර ගන්න අභ්‍යාක තස දම්මස් යන සම්ප්‍රධාන පාටයෙන් ගරු කරමින් නොපදින්නාව් මහා ක්‍රියා ඥාන සම්ප සතරය පලසරය චෛතසික සතිසය යන ප්‍රත්‍යයොත් පන්න ධර්මියෝ ලැබි. ඒක පැදිලින්නේද ඥාන සම්පසි සර පසරහළඟට චෛතසික තිස් හය අප්‍රමාඥාදික අතාරනවා. ඇස කරණය ගත්තයින් පස කුසලෝ කුසලස් එක්ක සමානයි. අභ්‍යාගත්තූ කුසලස්ස අභ්‍යගතුව දම්ම යන කතුරු පාටෙන් ගරු කරමින් උපදින්න වූ මහා කුසල ඥාන කම්පයුතු සිත් සතරට ප්‍රත්‍යවන්නා වූ ගරු කටයුතු පහළ පලසිත්වන සහ නිර්වාණයේ සතර මාර්ගයට ප්‍රත්‍යවරණාව වූ නිර්වාණය යන අත්්‍යධර්මියෝ ලැබෙත්. කුසලස්ස දම්මාස යන සම්ප්‍රධාන පාටයෙන් ගරු පරමින් උපදින්නා වූ මහා කුසල ඥාන සම්පයුත සිත් සතරයේ සතර මාර්ගයේ ජාන ප්‍රතති්‍යයොත් පන්නණ ධර්මිෝ ලැබෙත් අරණය කුසලෝ කුසලස්ස හා තමානයේ හරි එතකට අභ්‍යාගතව කුසලස්ස එන තැනදී එතන ඉන්න මොනවද මහාුස ඥාන සම්ප්‍රයුත සිත් සතරට අභ්‍යාගතෝ දම්මෝ කෙනෙ එතනට යදාල කත්‍රුපාටයටෙන්නේ හා කුසල ඥාන සම්ප්‍රේත්ත ත් සතරට ප්‍රත්්‍යව වන ගරකටයුතු පහල පලසිත්වන සහ නිර්වාණයෙනටික. තොර පහල පල සිට්ටික ගන්නේ ඇයි කුසල සදම්මසනනි නිසා තමයි පහල පල සිට්ටික ගන්නේ. ඊළඟට සතර මාර්ගයට ප්‍රත්්‍ය වන්න වූ නිර්වාණය. එකත් පැහැදින්නේ තොර නිර්වාණයට ප්‍රත්්‍යය මාර්ගසිත්තවලට ත ඒ අවස්ථ තම තන කියන්නේ. ට එතන සම්ප්‍රධාන පාටයට ඇවිල් කොසලස් සදම්මස්සන සම්ප්‍රධන පාටෙන් ගරු කරම උපදින්නාව මහ කුසර සිත් ඥාන සම්ප්‍රයත්ත ්‍යාන සම්ප්‍රක්්‍රසි සතරය සතර මාර්ගය යන ප්‍රත්‍යයොත් පණ ධර්මයව ලැබත් එක පැහැදිලනන්නේ ොට මේ මහා කුස ඥා සම්ප්‍රත්සිිත් වලින් ඒ පලසිත් වන ඉලාට නිර්වාාණය ප්‍රත්ේක්ෂා කරන සතර මාර්ගයෙන් නිර්වාණය අරමුණු කන්නවා. ඒ දිරි තම එතන ගන්න. ඇසේ තන කරණයග පස කරණය කොමද කුසලු අකුස ලස් හා සමානය කළ කියනවා. හරි ඉට සැබියන අ්‍යාත අකුස ලස්ස කියන එකට. අභ්‍යා කතෝ අකුස ලස්ස අභ්‍යා කතෝ දම්ම යන කතුරුපාටයෙන් ගරු කරමින් නඋපදින්න වූ ලෝභමූලසිත් අටට කත්යවන්න වවු ගරුටයුතු ස්ට නිෂ්පන්දරූ පටලොසේ දුක්කසාගත කායවිඤ්ඥ අනේ හැර ලෞකික පාකසි එක්තිස ක්‍රියාසිත් වි චෛසික පන්දසය යන ප්‍රත්්‍යධර්මියෝ ලැබෙත්. අු සලස්ස දම්මස්ස යන සම්ප්‍රධාන පාටයෙන් කරු කරමින් උපදින්න වූ ලෝභමූලසිත් අටේ චයිසික දෙවිස්සේ යන ප්‍රථ්‍යවට් පන්ඳ ධර්මයෝ ලැබෙත්. අධිපති පච්චේන යන කරණපාටයෙන් සුදුසු පරිදි එක්වාර ප්‍රත්්‍යවර්ණාවූ හාරම්මන ආරම්මනාදීප්‍රති නිස්සේ උපනිස්සය පුරේජාත, එුත අත්ති්‍ය අභගත යන මෙම ශක්ති අතා තුරින් අධිපති සංග අත ප්‍රතික්තය ක්තිය ලැබේ හරි එතකට එතන අභ්‍යා කතෝ අකුස ලස්ස කෙන එක තමයි අපිට විස්තර කරගන්න තියෙන තු අභ්‍යා කතව අකුස ලස් කියෙන තැනදි මත ඇති ලෝබමූලසිත් අට විතරයි අකුසල ධර්මයන්නලට එන්නේන එතන එතකොට කියනවා ලෝභමුලසිත් අට අභ්‍යා කතෝ දම්මෝ කෙන කතරූ පාටය ෝබ මුලසි අට ප්‍රත්්‍ය වන්න වූ ගරු කටයුතු වූ ෂ්ට නිෂ්පන්න රූප අටලොසය ස්ටිනිෂ් පන රූප දහට ගන්නවා එක පහැදවින. ඉළඟට දුක්ක සහගත කාය විං්ඥානය හැර ලෞකික විපාක එක්තිසය දුක්ක සසාගත කායවි ඥානය අතාරනවා. ඒ අරෙන්න්න ලෞකික විපාකසිත් විපාකසිත් එක්තිසේ තර් අතෑරල අනිත් විපාකසිත් තිස්සක තමයි ගන්න. ඉළඟට ක්‍රියාසිත් විස්ස සහ චෛතසික පන්තිසේ ත ක්‍රියාසි විස්ස සා චෛ්චික තිස් පහ. ඔන්න ඒන ධර්මයන් තමයි ප්‍රත්්‍ය. ධර්මයන් වෙන්නේ ඉළඟට අකුසලස් දම්මසගෙන සම්ප්‍රධාන පාටයෙන් ගරු කමින් උපදින්නවාව ලොබ ුණලසිත් අටය චෛසික දෙවිස්ස කියන ඒ ප්‍රත්‍යවපත් පන්න ධර්මයන්ටික ලබෙනවා. ඉට මස මෙතන කරණයටටල් යම කි විශෂයක් තියෙන දැන් කරණය මෙතන ප්‍රත්්‍යාපහෝ අටමේ නවා. ඇයි මෙතැන්ටකාරණයට ප්‍රත්්‍යය හටක් එන්නේ. අභ්‍යා කතුව අකුසලස්ස කෙන තැනද මෙතන තිය අමනද ආරම්මන පුරේජාතාධි ප්‍රති තියෙනවා. හිළඟට බත්තාරම්මන පුරේජාතා අධිපති කෙලෙකක් තිනෙනවා මතකද අන්දි මට ික ඇති අට විනිට ඉගන ගත ප්‍රත්තිීමට ඇද. වත්තා රම්මන පුරේජාතා අධිපති කෙළෙකක් එකළඟ තියෙන අදර කොලේ බලන්නකු සරූපාර්ත පවෙන්න පු එක ඒ වත්තා රම්මන පුරේජාතා අධිපති කෙනෙ එකත් අභ්‍යා කතවකු සලසවලට එදෙනවාන එනවාවන. පුරජාත අධිපතියන පුරේජාත ප්‍රත්ථයක එන්නේ එතන ඊළඟට වත්තාරම්මන පුරේජාත අධීපති කියල පෙන්වන ප්‍රත්ථය ගත්තයින් පස තනැද නිස්සේ ප්‍රත්ථයත් එදෙනවා අධිපති ප්‍රත්වයට අමතරව අබුන නේද තරනි සාතමයි නිස්සේ ප්‍රත්තියත්ම තැට එන්නේ එතුකට ඊළඟට අපිට තින්නේ ආරමණ පුරේජාතත් ප්‍රත්තේ ස්වරූ පාර්ත පැහැදිලි කරගන්න ආරමන කුරේජාත අභ්‍යාකතුව අභ්‍යාක අස්හ අභ්‍යාකතෝ දම්ම යන කතුරුපාටයෙන් චක්කු විඤ්ඥාන යුගලයට ප්‍රත්‍ය වන්නවු වර්තමාන රූපාරම්මණය එහියාලන් කාය විඤ්ඥාන යුගල ඇත. කත්්‍යවන්නඔවු පර්තමාන පොට් අබ්‍යාරම්මනේ මනොෝදාාතු ත්‍රිකීට ප්‍රත්්‍ය වන්නවු පර්තමාන පංචාරම්මනය මනොදවාරාවජ්්‍යනයටද කාමාවච්චර ක්‍රියා ජවන නවයටද සදාරම්මන එකොලසිරද? පත්ය වන්නා වූ වර්තමාන නිෂ්පන්නරූ පටලොස දිබ්පචක්කු ක්‍රියා අභ්ඥාවට පත්‍ය වන්නාවු දර සංහ සුකුම වන්න වවු පර්තමාන රූපාරම්මණය ්ප සෝත ක්‍රියා අභිඥාවට පත්යවන්න අවු දූර ප්‍රතිච්චන්න සංහ සුකුම වන්නා වු පර්තමාන ශබ්ධහරම්මණය යැන පක්ති ධර්මයෝ ලැබෙ. අභ්‍යාකතස්ස දම්මස්්‍ය යන සම්ප්‍රධාන පාටයෙන් ආමාාවචර ඉපාකසිත් තෙවිස්සේ කාමාවච ක්‍රියා එහොලොසේ තිබ්බචක්කු දිබ්බ සුවෝත ක්‍රියයාාභිඥාාවෝය පරති අපම්ඥා හැර චෛචික තෙතිසේ යන ක්‍රත්‍යයොත් පණධර්මියෝ ලබත්. පුරේජාත පච්චේනයන කරන පාටයෙන් සුදුසු පරිදි එක්වර ලැබෙන උරේජාත ආරම්මන නිස්සේ ප්‍රිප්්‍යයොත්ත අත්්‍ය අන්ගත යන මෙම ප්‍රත්ති ශක්ති සයාතුරින් පුරේජාත සංඛ්‍යත ශක්ති විශේෂය ලැවි. රි එතකොට ආරම්මන පුරේජාතයේදී කියන්නේ අභ්‍යා කතෝ දම්මෝ කියෙන කතුරු කාටයෙන් චක්කෝ විඤ්ඥාන යොගලයට ප්‍රත්්‍ය වන්න වූ වර්තමා රෝපාරම්මනය ත රූපාරම්මනය නේ අරමුණ වෙන්නේ තොමුතැනදි ගන්නම කක්දම චක්කෝ වි්ඥාන යොගලයට ප්‍රත්වන වර්තමාන රෝපාරම්මණේ ඒ ආරම්මණය පැවතිලා උත්පාදයට පැමිණිලා තෙන්නේෙ පැ උත්පාදයට පමිල්ල ඒ එකක මවටන්න ටඕන අරමුණු කන්න වෙලාවෙේදී එනි සතමයි තැනෙම ගන්නේ තන දෙයාලයක් දාලතයන පෙයාලය ගන්න ොම දෙදකට අනිත් විඤ්ඥාන ි ගන්නුවනේ සොත විඤ්ඥානයට විං්ඥානය යුගලට පත්්‍යය වන්න වූ වර්තමාන සබ්දාාරම්මණය අවතාස පේයාල අවසන්තිනක් කාය විඥාන යුගලේට ප්‍රත්්‍යය වන්න වූ වර්තමාන පොට්ටක් බාරමණය කියලා ඒ පැහැදිලින්නේද ඊට පස්සේ මනෝදහතු ත්‍රිකේයට ප්‍රත්්‍යය වන්න වූ වර්තමාන පංචාරම්මණය ත්‍ර මනොෝදහ තු රිිකය කයන්නු ගද ද්වාරා වර්ජනය සහ සම්පටිච්චන සිද්ධක එතොට ඒ වට ප්‍රත්වෙන වර්තමාන පංචාරම්මණය තමයි ගන්නේ. එට පස්සේ මනෝදවාරා වර්ජනයට ද කාමාවචර ක්‍රයා ජවන නවයට ද තදාරම්මන එකොලොසටද ප්‍රත්්‍ය වන්නා වූ වර්තමාන නිෂ්පන්න රූප අටලොසය තො දැන්ී අර දිපංච වි ඥා මනෝදාතික ඉවරවෙලා ඉතුරු කොටසට තමයි න්නේ එතන කියන්නේ මනොද් ආරාරර්ජනයට සහ කාමාචර ක්‍රියා ජවන නවයටටද තාරම්මනට එකොළ හට ප්‍රත්්‍ය වන්න වූ වර්තමාන නිෂ්පන්න රූප හටලොස ඒඒ අනිත් කාමාචරක සිත්වලට මනොද්දවාආරාර්ජනයට ප්‍රත්ථයවා ඒ රූපාදී ඒ නි්පන්න රූපා හටලොස ඉළඟට කාමාචර ක්‍රයාා ජාවන නවේට මෙනෝ එට පස්සේ තදාරම්මන තදාරම්මන එකොලා හට ප්‍රත්වය වෙනවා තර කාමාචර ක්‍රියයාජ නවේ කියලා ගත්තාහ මනා දෙන්න එතකොට මහා ක්‍රියාජවන අටයි ඉට පස්සේ හසිතුඋප්පාදයි තට එටිකොක්කො මෙෙනවා. ඉට පස්සේ තදාරම්මනසිත් එො ලහයි ට ඉටිගත් එනවා. අයියට පස දිබ්‍රචක්කු ක්‍රියා අභිඥාවට ප්‍රත්්‍ය වන්න වූ ධූර ප්‍රතිච්චන්න සංහසුකමවන වර්තන රූපාරම්ණය තර දිබ් චක්කු අභිගඥාවට ක්‍රියාභිඥාවට ප්‍රත්වන ඒ රූපාරම්මණය තමා ගන්න. එක වර්තමාන වෙන්න ඕන දූර ප්‍රතිච්චන්න ආදීනවානේ සූත්‍රාන්තය ශ්‍රේක්‍රම තම කියන්නේ දිබ්බ සෝත ක්‍රියාභික්ඥාවට ප්‍රත්්‍ය වන්න වූ දූර ප්‍රතිච්චන්න සංහසුකුම වන්නා වූ වර්තමාන ශබ්දා රම්මනය. තට එයා රමණ දෙක තැන්ටනවා. ඊට පස්සිතින් ඉතුර ොටස ලේසි පැහදිි කරගන්න අභ්‍යාගතස දම්මස්සකෙන සම්ප්‍රධාන පාටය ගනිනමු දේ කාමාවචර විපාකසිෙත් තෙවිස්ස සිතුන ළඟට කාමාවචය ක්‍රියා එකොලාහා. ඉලට දිබ් චක්කු තිබ්බ සෝත ක්‍රියාභිගඥාවය ඉටවස්සේ විරති අපප්මණ්ඥා හැර ජයිතක තිස්තුන පුරේජාත පච්චේන යන කරන පාටයෙන් සුදුසු පරිදි එක්වර ලැබෙන පුරේජාත ආරම්වන නිස්සය විප්‍රයුත්ත අත්ති අවිගත යන මෙම ප්‍රත්ථේ ශක්ති සය ඇතුරෙන් පුරේජාත සංඛ්‍යාත ශක්ති විශේෂයේ ලැබේ මෙතන විශේෂෙන් පුරේජාත පච්චේයනි කලා අරගෙන තියන තම මෙ ආර පුරේජාතයනිර පුරජාත ප්‍රත්ථේ තියෙනවානේ එත නිතාාවම අරගෙන තියන්නේ නමුත් මේ අරණි ප්‍රථ සියල්ල මෙනෙන මේ ැනෙම මේ වන තැනක ගන්න පුලදේ ආරමණ පච්චයන කිවෙන් පසේ එතනනි ගන්න පුලුව නිසේ පච්චයනිකම තනනි ගන්නත් පුළුවන් මෙතැන නිස්සේ පච්චේ ලබෙන්නේ කොමද කඇදිලි කරන්න පුලන් අපි දැන් කතා කරම ඉන්න මොකේද මේ ආරමුණ පුරේ ජාතයනේ නිස්සේ ප්‍රත්ථය ලබෙන්න්න කොමද අරමණ පුරේජාතය ඇතුළට මොන මොන ප්‍රත්්‍යේ නිසාදමික ලබෙන්නේ අපි ඉන්නේ පුරජාතතිය තමයියාස්තු රේජාත ඇතුළ දමයි ඉන්නේ නිස්සේ ප්‍රත්තේ ලැබෙන්නේ ආරම්මණ එක අරම්මණ ගනය මොන ගොුණ කොටස නිසාද අන්නහරි වත්තාරමුණු පුරයජාත නිස්සේ ඉඳදා මෙතට නිස්සේගෙනක ලැබෙන්නේ ඉස්සේ ප්‍රත්තේ ලැබෙන්නේ විප්‍රයොක්තය ලබෙන්න්නෙත් ඒ ෙතව නිසාම තමයි එතන ඉප්‍රයතවරත් ඇත්දෙනවානේ හඳයි එට පස අප ළ කොටස යවස. අ්‍යාකතවගුසලස්ස අ්‍යාකතෝ දම්මුව යන කතුරපාටේ මහා කුසල්සිත අටට හත්්‍ය වන්න වූ වර්තමාන නිෂ්පාණරෝ පාඩලෝස දිබ්වචක්කු කුසල අභිඥාවට ප්‍රත්‍ය වන්න වූ ධූර් ප්‍රතිච්චන්න සංහ සුකම වන්න වූ කර්මාන ගූපාරම්මණ දිබ්ව සෝත කුසල අභි්ඥාවට ප්‍රති වන්නවු දූර ප්‍රතිච්චන්න සන්න සුකම වන්නාවූ වර්තමාන ශබ්ධාරම්මණ යන ප්‍රථ්‍යධර්මිය ලැබිත් ුසලස්ස දම්මස්ස යන සම්ප්‍රධාන පාටයෙන් මහා කුසල්සිට අට හට ති්සක් දිබ සෝත කුසල අභි්ඥාාවෝය අප්‍රම්ඥාහැර චෛතසික සතිසේ යන ප්‍ර්‍යයොත් පන්න ධර්මයෝ ලැබි උරේජාත පච්චේන යන කරන පාටයෙන් සදුසු පරිදි එක්වර ලැබෙන උරේජාත ආරම්මන නිසේ මෙපවුත්ත අත්ති අවිගත යන මෙම ප්‍රත්්‍රශක්තිසායතුනින් පුරේජාත සංඛ්‍යා ශක්ති විශේසය ලැබ එතකොට අභ්‍යා කතෝ කුස ලස්ස එක ටයම් පස්සෙොද මහා කුසල්සිත් අටට ප්‍රත්්‍යය වන වාර්තමාන නිෂ්පන්න රූප අට ලොස. එළඟට දිබ් චක්ක කුසලා භික්ඥාවට ප්‍රත්්‍යය වන්න වූ දූර ප්‍රතිච්චන්න සන්නසුකම වන්න වන්න වූ වර්තමාන රූපාරම්ණය තරේකත් පහැරි මේ කලින් විස්තරකර පවාතයි එතනි නෑ කඩ ගන්නනුවාද කුස කොටස විතරයින්නේ. ඉට පසේ දිබ්බ සෝත කුසලා භික්ඥාවට ප්‍රත්්‍යව වන්න වූ දූර ප්‍රතිච්චන්න සන්න සුකුම වන්නාවූ වාර්තමාන ශබ්ධාරම්මණය. කියන මෙන්න මේ ප්‍රත්‍යය ධර්මයන් ටික ලැබෙනෝ. කොසලස්ස දම්මස්ස කියන සම්ප්‍රධාන පාටයෙන් මහා කුසාසිත් අටය දිබ්බ චක්කු තිබ්බ සෝත කුසලාභිගඥාවෝය අපමන්‍යා හැර චෛතසික සතිසය යන ප්‍රත්‍යයොත් පන්න ධර්මයෝ ලැබිත් එකත් පැහැදිලිනි විසර කරගන් දෙයක්න නිශේෂෙන් ඉළඟට ප්‍රතිේශක් තිහයක් එෙනෝ ඇතනත් කොහොමද පුරේජාත ආරම්මන නිසය විප්පයුත්ත අත්්‍ය අවිගත යන මේ ප්‍රතිේශක් තිහාය අතුරින් ජා සං්‍යාත ශක්ති ශේෂ ලැබික් කියනවා. අභ්‍යගතුූ අකුසලස්සේ අභ්‍යකතව දම්මූ යන කතුරු පාටයෙන් අකුසලසිත් දොලසට ප්‍රත්‍ය වන්න වූ වර්තමාන නිෂ්පදරූ පටලුසේ යන ප්‍රත්‍යධර්මයෝ ලැබිත්. අකුසලස්ස දම්වස් යන සම්ප්‍රධාන පාටයෙන් අකුසලසිත් දොලසේ චෛතසික සත්වසේ යන පත්‍යයොත් පන්න ධර්මයෝ ලබෙත් රේජාත පච්චයන කරන පාටෙන් සුදුසු පරිදි එක්වරල වෙන ආරම්මන ගනී පැමිණෙන ප්‍රත්‍ය ක්තියටටාතුරින් ආරම්මන පුරයේජාත සංඛ්‍යාද ශක්ති විශේෂය ලැව එතන අ්‍යාකතුව අකු සලස් කෙනෙ අභ්‍යාකතව දම්ම කියෙන කත්රූ පාටෙන් කොමදින්ම අකු ස දොලහස දුලසට ප්‍රත්වය වන්නඔූ වර්මාන නිෂ්පණ රූ ප අට ලස එක පහස තේරුග ත පර් නි පන රපට ම ගන්න. පස්සේ අකුසලස්ස ධම්මස කියනෙට අකුසල් සිද්දල සහ චෛතසික විසි හතය නෝ එට පස්සේ පුරේජාත පත්සේන කියන කරන පාටයෙන් ඒ ආරම්මණ ගනී පැමිණි ප්‍රති ශක්ති අටාතරින් ආරම්මණ පුරේ ජාත සංගාතය ශක්තිවිශේෂය ලැබි ඇයි මේ අරමණ ගනිී ප්‍රත්ථය අටම මෙතනට එන්නේ කියන පුල අන්ද කාටරය ආශවතු වනාසනවකට අටම ලැබෙන්නේ මෙතන ැ කලින් කලින් දෙකේ අභ්‍යා කතෝ භ්‍යාකතව අභ්‍යාකතස් කියෙනෙක අපි කියක් ගත්තද ප්‍රත්්‍යේ ශක්ති මෙතන හය ගත්තනේ ප්‍රත්තේ හය ගත්තේ අභ්‍යාකතව කූසලස්ස එක කිය ගත්තද පත්ය ඒත් හය ගත්තේ අභ්‍යා කතෝ අකුසලස්ස එකට ප්‍රත්තය නවා අටක් හරමණ ගැනය අත්තිනෙන අටම මෙතැන්ට එන ඇයි ආරමණ ගණය තියෙන අටම එන්නේ මෙතනට මෙන්න මේ වත්තාරම්මණ පුරේජාත අදීපතිනිසා තමයි මේ ප්‍රතය අටක් වුණේ මෙතන සාමාන්‍ය පුරේජාත ප්‍රත්තයට එන්න ආපු ප්‍රත්‍යහායට අමතරවැනත් වත්තාරම්මණ පුරේජාතක වෙද්දි ප්‍රත්තිහායක් කාවනේ ඊට අමතරව වත්තාරමණ පුරේජාතාත අධීපතිය විදදි ස්සේ උපනිසයගෙන් ප්‍රත්්‍යය දෙගත් ලබෙනවා තර නිස්සේ උපණසේ දෙගත් එන නිසා තට ඒක එක අදාලෙන්නේ කොතන්ටම අභ්‍ය කතුව අකුසලස්ස කෙනෙකට විතරයි රි අ්‍යාකතු අක්කු සලස් කෙනෙකට විතර ඇසුමික අදාලයෙන්නේ එනිසා තමයි වෙතන්ට මේ මුළු ප්‍රත්්‍යය ගණන අටක්්‍ය කියලා වේ. ක්වාඩංගරනය එක ටිනා ගමතියි ඒකයි ඔ ඇවම කියන්න පුළුවගෙනවා. එච්චරයින පිතිෙන්නේ තොට අරම්මනා ආරමන පුරේජාත එතනින් ඉවරයි. පිට පස්ස අපයනවා වත්තාහාරම්මන ප්‍රත්තයට. වත්තා රම්මන අභ්‍යකතූ අභ්‍යාකතස්හ. අභයකතෝ දම්ම ගතුරූ පාටයෙන් මනෝදවාරා පයද්‍යනයටද මරණසන්න ක්‍රියාජාව්‍ය පසටද සදාරම්මනයටද ප්‍රත්්‍යය වන්න වූ උතිසිිතට මත්තෙන් සතුලුස්වැනි සිතහා උපන් හදේවස්තුූ යන ප්‍රත්ත ධර්මිු ලැබි. අ්‍යාකතාස දම්මස් යන සම්ප්‍රධාන පාටයෙන් මන උද්වාරා වජ්‍යනය මරණාසන්න ක්‍රයා ජවන් පස අසේ පධාරම්මනය යන රත්වත් පන්න ධර්මෝ ලැබි. නිස්සේ පච්චේන යන කරන පපාටයෙන් එක්වර ලබේ නිස්සේ ආරම්මණ පුරේජාද විප්‍රුපත්ත අත්්‍යභිකත යන මෙම ප්‍රථේශක්ති සසායතුරින් නිස්සේංඛාත ශක්ති විේී ලැ. එතකරන වත්තාරම්මණ ප්‍රත්වලි කරන්නේ මෙතන දී අපි ධර්මයන් ටික කොහොමද ඒ අභ්‍යාකත වෙන හදේවස්තුව අනි තභ්‍යාකත කුසල සහ කුසලයෑන්ට ප්‍රත්්‍යවෙන්න කියෙල විස්තර එක. ඉතින් එතන ද එතන අභ්‍යාකතු අභ්‍යාකතස් කෙනෙ න අභ්‍යාකත වූ දම්ම යන කතරූපාටයෙන් මනෝදවාරා වර්ජනයටද මරනාසන්න ක්‍රියාජවන පසටද තදාරම්මනයටද ප්‍රත්‍ය වන්නා වූ, ජුති සිතට මත්තයෙන් සතලොස් වැනි සිතාවපන් හදේවස්තුූ යන ප්‍ර්‍යධර්මයෝ ලැබිත් කියලා. එතකොට එතනද ඒ මනොදදවාාර වර්ජනය ක කබ්‍යාකරථයන්නේ තොට ඒකට ප්‍රත්්‍යේෙන්ෙන තමයි මේ හදවස්තු පත්්‍යවවෙන්න ඉලට මරණසන්න ක්‍රියාජාවටක තරයි ගන්නක අභ්‍යාකත්ව අභ්‍යාකතස් වන්නේේ තර ක්‍රියාජාවන් පහට ප්‍රත්වෙන් නයි ලකට තදාරම්මනයට තදාරම්මන වීති තධර්ම්මන සිත් ඒවීතයේ පහල වනු ඒටිකත් ගන්න ඕන දෙොවිදිර තමයි එතන දා හතක් කියලා කියන්නේ ඊට පසේ අභ්‍යාකතස්ස ධම්මස්ස කෙන සම්ප්‍රධාන පාටයෙන් කොමොද ගන්නේ මනෝදදවාරා වර්ජනය මරණාසන්න ක්‍රාජාවන පස තදාරම්මණය ව්‍යන ප්‍රත්‍යයොත් පන්න ධර්මයෝ ලැබිත්. ඉට පස්සේ නිස්සේ පච්චයන කියන ඒ කරන පාටයෙන් එක්වර ලැබෙන නිස්සය ආරම්මණ පුරේජාත විප්‍රයුත්ත අත්ති අවිගත යනමීම ප්‍රත්ථේ ශක්තිසා අතරින් නිස්්සේ සංඛ්‍යාත ශක්තිශේෂය ලැබේ ඒක ගැටලුවක් නෑ නනේද ඒ ප්‍රත්‍ය හාය තමයි මෙතැන්ටෙන්නේ එට අ්‍යාකත්වෝ කුසලස්වලට යන. අභ්‍යාකතෝ කුසලස්සෙ අභ්‍යාකතූ දම්මුව යන කතුරුපාටයෙන් මරනාසන්න කුසලජවන පසට ප්‍රත්‍යවන්නාව වූ චුටිසිතර මත්තෙන් සතලොස් වැනි සිතහා උපන් කඩේවස්තුව යන ප්‍ර්‍යධර්මයෝ ලැබි. කුසලස්ස ධම්මස් යන සම්ප්‍රධාන පාටයෙන් මරණාසන්න කුසලජවන පස යන ප්‍රත්‍යයොත් පන්න ධර්මියෝ ලැබේ කරණය අභ්‍යාකතුව අභ්‍යාකතසාහ සමානය. හ එතකොට එතන අභ්‍යාකතෝ කුසලස් කෙනෙේ දී අභ්‍යාකතෝ දම්ම යන කතරූ පාටික් ඉන්න කොමද කුසල ජාන පසට ප්‍රත්්‍යය වන චෘතිසිතට මත්තෙන් සතුලස්වැනි සිතාව උපන් හදේවස්තෝගෙන ප්‍රතිධර්මය තමයි ලබන්නේ ත්‍ර කුසල ජාවන්ටික තමයි වවැල්ට තමයි ඉටිකයි හදේවස්තූ ප්‍රත්්‍යය වන්නේ ඒ ප්‍රත්ථ වෙන වෙන බව තමයි මෙතන දක්වන්නේ එට පස්සේ ලස දමසගෙන සම්්‍රධාන පාටයෙන් රනාසන්න කුසල ජවන පස යන ප්‍රත්‍යයෝත් පණධර්මයන්ටික ගන්නෝත් පැහැදිලිඉන්නේද හොඳයි ඉටවස් අපි අභ්‍යාකතව අකුසලස් එකට යනවා අභ්‍යාගතව අකුසලස්ටේ අභ්‍යාගතව දම්මුව යන කතුරුපාටයෙන් මරණසන්න අකුසල ජවන පසට ප්‍රත්‍යවන්න වූ සුතිචිතර මත්යෙන් සතලස්වැනි සිතහා උපන් ඇදේ වස්තුවේ යන පර්තය ධර්මියවලබිත් අකුසලස් දම්වස්සයන සම්ප්‍රධාන පාටයෙන් මරණාසන්න අකුසල ජාවන පසේ යන ප්‍රත්තියෝත් පන්ධර්මිියු ලැබත් හරණය සඳහා ආරම්මණ ගන්නේ පත්තය අයට ලැබී හරි එතකොට එතන පෙන්න්නේ තර කුසල ක්‍රමිටම තමයි කතරූපාටයෙන් මරණසන්න අකුසල ජාවන පසට ප්‍රත්්‍යය වන චුද්්‍රීතර මත්තයෙන් සතලසන සිතහාඋපන් හදේවස්තුව තමයි ලැබෙන්නේ ඉටවස්සේ එක සම්ප්‍රධාන පාටයෙන් මරණාසන්න කුසල ජාන පස කියන ප්‍රත්‍යයොත් පනධර්මයන් ලැබෙනෝ තොර කරණය සඳහා මෙතන ආරම්මණ ගණනයට එන ප්‍රත්්‍ය වර්ග අටම ලැබෙනෝරි එක පැහැදිල්න්නේ අටම එනාකිෙනෙක අභයාගතවක් කුස ලස නිසා වත්තා ආරම්මණ පුරේ ජාතාදීපති ලැබෙන නිසා තම මෙතන ප්‍රත්‍ය අටක් වෙන්නේ එතුොර ඔය කරුණුටික තම අපිට මෙතන ආරම්මණ ගනයට අදාළව සාකච්චා කරන්න තියෙන්නේෙ තුර අපපි මොනාද කරේ මේ වෙනක ආරමණ ගනයේදී මුලින් අපි අටවා විස්තර පෙලෙස හටුවා විස්තර කර ගත්තා රම ප්‍රත්යට අදාළ වනේ ඉට පස්සේ මේ ඒ ආරමණ පත් ගනයට අදාලෙන කොටස් ටිකොට ඒ ප්‍රත්්‍යවලට අදාළ වෙන කරුණු විස්තර කරගත්තනේ ඉට පස්සේ ඒඒ කොටසට අදාල කොටස්ති නො හයක් ඒ කොටස් හයට අදාළ වෙන අදාලා වෙන්න ඒ සොරුපාර්ත වංෙන් වශයෙන් වෙලාගත ශුද්ධ සංඛ්‍යාවට අදාළව ඉට පස් අපි ඒකට ඒකක විස්සර්ජනට අදාලා වෙන සොරුපාර් පෝන්ටික අල්ි පැගිලි කරගත්තව විසර කරගත්තා. රෝේටික ම අපිට සාගච්ඡා කරගන්න තියෙන්නේ මෙතනද.